We are going to invite now a very special person to take us through or speak to us on behalf of the panel of judges on the judging process. Now, she is the co-founder of a youthful and growing conglomerate with 22 companies, including Triad, the leading communications company in the country, Derana, Sri Lanka's number one media network, Citrus Leisure PLC, and the chain of hotels, and also George Stewart's and Company Limited, and Sri Lanka's oldest mercantile establishment. Her stamp on corporate Sri Lanka is accentuated by her belief the Sri Lanka can, and which has been the driving principle behind the group's strategic ventures. And ladies and gentlemen, she's a mother, a multitasker, a visionary leader, and also a complete idea generator. Put your hands together, ladies and gentlemen, for Mrs. Varuni Amunugama Fernando. Aibuan, Subha Sandhyavak. Sulochana අපිට කිව්වහම කළුයි රතුයි ඇඳගෙන ඉන්න කියලා මම පොඩ්ඩක් බැලුවා ඇයි කියලා. හැබැයි අපේ කඩවසම් ප්‍රධාන අමුත්තා දැක්කම මට හිතුණා මේක තමයි හේතුව කියලා. අපි ඔක්කොම මැච් කරලා තියන්නේ එතුමාව. අපේ මං දේශනාවක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි පොඩි දෙයක් කියන්න ඕනේ සුලෝ මේ වගේ ඇත්තටම තීරණාත්මක මොහොතක මුළු රටම මේ වගේ අමාරු තත්වයක ඉන්න වෙලාවේ අපේ තාරුණ්‍ය වෙනුවෙන් ඔබ මේ කරන කාර්යය අපි විනිශ්චය මණ්ඩලය හැටියට ඉතාම ගරු කරනවා ඒ විතරක් නෙමෙයි ඔබ සියලු දෙනාම වැඩියෙන්ම අවෝඩ් විනර්ස්ලා මං හිතන්නේ සුලෝ එක්ක ඊයේ ටීම් කෝල් එකක් දැම්මා දෙමව්පියන් එක්ක අද ඇවිල්ලා ඉන්නවා ඒ අපේ රට වෙනුවෙන් පෙන්නන ලොකු ශක්තියක් ඉට්ස් කෝල් බිලීෆ් ඒක මේ වෙලාවේ ඉතාම වැදගත් අපේ අජිත් රෝහණ මහත්මයා මෙතන ඉන්නවා හැමදාම දෙරණ අරුණේ අපි එතුමාගේ ලස්සන මුහුණ දකිනවා මේ එතුමාටත් ඔක්කොම සෞඛ්‍ය සේවයේ සියන සියලු දෙනාට ඉන්න සියලු දෙනාමත් අපේ රණවිරුවරු අපි මේ වෙලාවේ ඉතාම ආදරෙන් මතක් කරනවා මොකද නැත්තම් අපිට මේ වගේ මෙහෙම මොහොතක අද හම්බ වෙන්න වෙන්නේ නැහැ ඇත්තටම මේ කොම්පියර්ස්ලා මගේ ආදර යාළුවෝ කිව්වා වගේ අද මම මෙතන කතා කරාට මම අපේ විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් තමයි මෙතන කතා කරන්නේ අපිට ඒක හුඟක් අමාරු කාර්යයක් වුණා මොකද සාමාන්‍යයෙන් අපි ඕනෑම විනිශ්චයක් කරනකොට අපේ බැඳීම ඉන්වෝල්වමන්ට් එක එන්ගේජ්මන්ට් එක මීට වඩා වැඩි මොකද අපි දකිනවා කවුද මේ අවෝඩ් විනර්ස්ලා කියලා අර වැඩිපුරම ෂෝට් ලිස්ට් කරන අයට අපි කතා කරනවා මොකද අපි හිතන්නේ මෙහෙම අවෝඩ් එකක් දෙනවා කියන්නේ නැෂනල් මේ වගේ නිව් ජෙනරේෂන් අවෝඩ්ස් අලුත්ම අවෝඩ්ස් ස්කීම් එකක් මේක අපේ රටේ අනාගතය ගැන මුළු ලෝකෙටම කියාපාන්න පුළුවන් අවෝඩ්ස් මේ අපි පටන් ගන්න ඉනෝගරල් අවෝඩ්ස් ඒකෙදි අපිට හුඟක් තිබුණා බාධක මොකද අපිට හම්බ වෙන්න බැරි වුණා ඇත්තටම කවුද මේ ඇප්ලිකන්ට්ස්ලා කියලා ඉතින් ප්‍රොසීඩියර් එකක් ප්‍රොසෙස් එකක් හැටියට අපි බැලුවොත් 600 ගාණක් ඇප්ලිකේෂන්ස් ඇවිල්ලා තිබුණා ඔබ ඒක දන්නවා ඒ නැෂනල් යූත් හරහා සමාජ මාධ්‍ය හරහා තමයි ඒ ඇප්ලිකේෂන්ස් කෝල් කරලා තිබුණේ. ඒ වෙලාවේ ඒ 600 ගානක් ඇප්ලිකේෂන්ස් ආවහම විමෙන් ඉන් මැනේජ්මන්ට් එකෙන් ඒවා බලලා 300ක් වෙනකන් ෂෝට් ලිස්ට් කරා. ඊට පස්සේ අපිට එනකොට 200 ගානක් ඇත්තටම ඇප්ලිකන්ට්ස්ලා හිටියා. එතන ඉතාමත්ම වැදගත් දේ තමයි ඇප්ලිකේෂන්ස් පුරවලා තිබ්බ හැටි. මොකද අපි හැමෝගෙම කතාවක් තියෙනවා හැබැයි මේ කතාව වෙනත් කෙනෙකුට ඉදිරිපත් කරනකොට කොහොමද මේ කතාව ඉදිරිපත් කරන්නේ කියන එක ඉතාම වැදගත් මොකද අපි මේ මූණට මූණ හම්බ වෙන්නේ නැහැ මේ පුද්ගලයව
අනිත් එක නිකම්ම හුදු qualifications විතරක් නෙමෙයි මේ තිලින ප්‍රදානවත් උත්සවේ බලාපොරොත්තු වෙන්නේ. හොඳ මිනිස්සුන්ගෙන් හොඳ ගැහැණු ළමයින්ගෙන් පිරිමි ළමයින්ගෙන් අවුරුදු 30ට අඩු cream of the cream විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයෝ. එතකොට එහෙම තෝරනකොට විනිශ්චය මණ්ඩලයේ හැටියට අපිට ඉතුරු වෙන්නේ කතාවක් කියවලා ඒකේ හරය තේරුම් අරගෙන මේ කොයි වගේ පුද්ගලෙක්ද කියලා නිගමනයකට එන්න. අපි සාමූහිකව තේරුම් ගත්තා, අපි පිළිගත්තා. අපි හොයන්නේ අපේ රටට ආඩම්බර වෙන්න පුළුවන් කවදා හරි දවසක අනාගත පරම්පරාවට තවත් මේ රට ඉහළ තලයකට ගෙනියන්න පුළුවන් එහෙම පුද්ගලින් කියලා. අපිට ඕනේ උනේ ගඩෝ නෙමෙයි බැඩෝ. ඕගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම්. එහෙම හොයලා බලලා තමයි අපි අද 23 දෙනෙක් තෝරලා තියෙන්නේ. ඊට අමතරව අපේ ජජර්ස් අවෝඩ් එකකුත් දෙන්න අපි තීරණය කරා. වැඩිපුරම වැදගත් අපි මේ තිලින මොකද්ද මේ තිලිනයක් කියන්නේ කියලා හිතුවොත් දැන් මෙතන අද ප්‍රධාන අමුත්තගෙන් මං හිතන්නේ එතුමත් එක්ක පින්තූරයක් ගන්න එක අපිට වටිනවා. ඊට එහාට ගිහිල්ලා මේ තිලිනේ මොකද්ද මේ තිලිනේ මොකද්ද මේක වෙනුවෙන් අපි කැප වෙන්න ඕනේ මොකද්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා අපි අපිම හිතා ගන්න ඕනේ. ඉස්සෙල්ලම මේ කාර්තව්‍ය වැදගත් වෙන්නේ අපි apply කරන වෙලාවේ before the award process. ලංකාවේ මෙච්චර අවුරුදු 30ට අඩු ළමයි ඉන්නේද්දී ඇයි 600 ගාණක් apply කරේ? ඒගොල්ලන්ට ආත්ම ශක්තියක් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ විශේෂයි කියලා. ඕනම දෙයක් මේ අපිට කරන්න ඕන නම් එතනයි පටන් ගැනීම. අපි අපි හිතන්න ඕනේ අපි විශේෂයි කියලා. වෙන කවුරුත් අපි ගැන එහෙම හිතන්න ඉස්සෙල්ලා. ඉතින් එතනින් තමයි මේ විශේෂ පුද්ගලයෝ ඉස්සරහට ආවේ. අද ඔබ තිලින දිනනකොට මේ ප්‍රධාන උත්සවයේදී මේ විශේෂ කණ්ඩායම ජාතික තලයකට එනවා. තමන් ගැන විශ්වාසයක් තියාගත්ත මේ පුද්ගලයෝ මුළු රටම ඒගොල්ලෝ දිහා බලනවා. මේ කවුද කියලා බලනවා. ජාති ආගම භාෂාව මොනවත් බලන්නේ නැතුව මොකද්ද මේගොල්ලන්ගේ හැකියාව? මොකද්ද මේගොල්ලන්ට අපේ රට වෙනුවෙන් කරන්න පුළුවන්? ඒකයි අද රටවැසියා ඔබ දිහා බලලා හිතන්නේ ඔබේ මේ තිලිනය ගැන කතා කරනකොට. එතනින් එනවා මේ තිලිනය අරගෙන කබඩ් එකකට දාලා තියාගන්නවද ඉඳලා හිටලා අර දූවිලි පිහදාලා? නැත්තම් ඔබ ඇත්තටම අපේ රටේ විශිෂ්ට වැදගත් පුරවැසියෙක් වෙනවද? ඒක තමයි වගකීම. මම කැමති අපේ මේ තරුණ ඇමතිතුමාට පොඩි කොම්ප්ලිමන්ට් එකක් දෙන්න. එතුමයි මගේ විවාද තියෙනවා. අපි හොඳ මිත්‍රයෝ. හැබැයි අද මේ වගේ වෙලාවක එතුමා එතුමාගේ සෞඛ්‍යය, එතුමාට කුඩා දරුවෙක් ඉන්නවා. ඒත් ඇයි ඇවිල්ලා ඉන්නේ? අපි වෙනුවෙන්, අපේ තාරුණ්‍ය වෙනුවෙන්, අපේ රට වෙනුවෙන්. ඒක තමයි වගකීම. තමන් රස්සාව බාර ගන්නවා නම්, උසස් රස්සාව බාර ගන්නවා නම්, තමන්ට යම් කිසි තිලිනයක් ලැබෙනවා නම් ඒ වගකීම තමන් බාරගත යුතුයි. ඒකට ඔබ සියලු දෙනාම දන්නවා කෙනඩි ගැන අහලා ඇති. මම නම් ඇමරිකන් වාදියෙක් නෙමෙයි. ඒ වුණාට මොකද එතුමා කිව්වේ? මේ රටෙන් මට ලැබිය යුතු දේ නෙමෙයි වැදගත්, මගෙන් කරන්න පුළුවන් දේ. මා මිත්‍ර ගෞරි රාජන් මැතිණිය පොඩි කොටේෂන් එකක් එවලා කිව්වා. තාරුණ්‍ය කට්ටියට ඒගොල්ලන්ව රෙකග්නයිස් කරන එක වැදගත් වෙන්නේ. they don't carry baggage කිව්වා. ඒ කියන්නේ ඒගොල්ලෝ සැහැල්ලුයි, ඒගොල්ලෝ කැමති අලුත් දේවල් කරන්න, ඒගොල්ලෝ ලෑස්ති. එතකොට ඒගොල්ලන්ව රෙකග්නයිස් කරලා දිරිමත් කරන එක
අපේ යුතුයකම මොකද ඒගොල්ලෝ ළඟ තමයි නව අදහස් තියෙන්නේ අපේ මේ රට ඊළඟ තලයට ගෙනියන්න අවශ්‍ය එකම දේ අලුත් අදහස් මේ අදහස් වලින් අපේ මේ පුංචි රට ලෝකයට ගෙනියන්න පුළුවන් ඒකට අවශ්‍ය වෙන්නේ අපේ කැපවීම අපේ අවශ්‍යතාවය මේ රට වෙන තැනකට ගෙනියන්න අපි අපේ කොම්පැනිය පටන් ගන්නකොට අපිට තිබුණ මොටෝ එකක් ඒක තමයි ශ්‍රී ලංකා කැන් කියලා අපි හැමතිස්සෙම හිතුවා අදටත් එහෙම අපි හිතනවා ඊට පස්සේ මල්ටිනේෂනල් කම්පැනි එකත් එක්ක අපි තරඟ කරනකොට අපි හිතුවා අපි ග්ලෝබල් ලෝකල්ස් ලා වෙන්න ඕනේ කියලා අදටත් එහෙම හිතනවා හැබැයි අද බුකියේ හැමෝම කතා කරන හින්දා අපි අපේ ස්ලෝගන් එක තව පොඩ්ඩක් වෙනස් කරා අපි හිතුවා ආතල් කඩා ගන්නේ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඒකයි හොඳම විදිය කියලා හැබැයි මේ තිලින ප්‍රදාන කරන වෙලාවේ මම එක දෙයක් මතක් කරලා නවතින්නම් ඔබ ඉතාම සුවිශේෂයි I think ඔබ මේ තිලින බාරගත්තට පස්සේ මිල්ල සොයා පිට රට යන්න එපා අපේ රටේ ඉඳලා අපේ රට වෙනුවෙන් ඔබේ ශ්‍රමය වැඩ වැය කරන්න නැත්නම් පිට රටකට ගිහිල්ලා ඔබේ ශ්‍රමය ඔබේ අදහස් ඔබේ සියලු දේ කුණු කොල්ලට දීලා මැරෙන වෙලාවට අපේ රටට එනවා අපිට ඒගොල්ලෝ ණයයි හැබැයි අපිට කියනවා අපි ඇවිල්ලා තියෙන්නේ මේ රටට සේවය කරන්න කියලා ඒක අපි පිළිගන්නේ නැහැ ඔබ අපේ රටේ කීර්තිමත් දරුවෝ මේ රටේ ඉන්න මේ රට ගැන විශ්වාස කරන්න ඔබේ අලුත් අදහස් අප සමග බෙදා හදා ගන්න ඔබ ගැන අපි ආඩම්බරයි භූමි ස්තුති ඉතාමත්ම වටිනා ධෛර්යමත් වචන වලට අපගේ හෘදයාංගම ස්තුතිය වරුණී අවුණගම් ප්‍රනාන්දු මහත්මිය ඔබතුමීට අපගේ නැවතරක් හෘදයාංගම ස්තුතිය විනිශ්චය මණ්ඩලය නියෝජනය කරමින් ඔබතුමී දක්වපු අදහස් අපිට ඉතාමත් වටිනවා නැවතරක් ඇට හොඳත් ප්‍රසන්නා දැක්ලා බාදෙමු